ජනාධිපතිවරණේ වැඩ කරන්න පලාත්පාලන ඡන්ද අපේක්ෂකයන්ට බාධාවක් නැහැ. නිරංජලා වික්‍රමසිංහගේ සටහනක වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ වැඩියෙන් මල් විවන බ්‍රෑන්ඩ් නිව් ආසන හදේ SUV රථය DFS ගේ ග්ලෝරි අයි ඔටෝ. කැලින් මිලියනපති සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රකාශය ඒ මේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගත තීන්දුව දිනමිනේ ප්‍රධාන වාර්තාව අගමැතිගේ මහජන එක්සත් පෙරමුණේ සහයත් රනිල්ට රන්මලි සෝමසිරිගේ වාර්තාව මෙවර ජනාධිපතිවරණයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණේ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ ලබා දීමට තීරණය කර තිබෙනවා. මහජන එක්සත් පෙරමුණේ මධ්‍යම කාරක සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර මෙවර ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණ ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම යෝජනාව එෙහිදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා. දැන්නම් අංග සම්පූර්ණ සඳහනය. හරි, මේ ප්‍රවෘත්තියත් ආවට පස්සේ මහා බැංකුව බැඳුම් කර වංචාව ජනගත කරපු කෙනත් එතන ඉන්නවා. මහා බැංකුව බැඳුම් කර හොරා කිව්ව තමන්ගේ පන්තියේ ක්ලාස්මේටුත් එතන ඉන්නවා. දැන්නම් අංග සම්පූර්ණයි. ඒ තමයි මේ රටේ පොදු ජනතාවගේ මතය. එනිසා බොරලුගොඩ සිංහයාගේ මේ රටේ ජනතාව දැන් හොඳට කියනවා ඇති බොරලුගොඩ සිංහයාගේ ආර්ය සිංහල සූට් එකට වඩා හොඳයි අමුඩයක් ඇඳගත්තනම් කියලා. හැබැයි ඒ අමුඩය ගැන එම කියන එකත් වටින්නේ නෑ. මොකද ඒක ඒ තරම් ගෞරවාන්විත ඇඳුමක් වන නිසා. එක්කෙනෙක් අවුරුදු 47ක් පාර්ලිමේන්තුවේ, එයා නියෝජ්‍යමති, රාජ්‍යමති, ඇමති, විපක්ෂ නායක, අගමැති සහ ඊට පස්සේ පිනට හම්බ වෙච්ච ජනාධිපති. අනෙත් එක්කෙන අවුරුදු 41ක් පාර්ලිමේන්තුවේ, එයා නියෝජ්‍යමති, ඇමති, සභානායක, ඒ වගේම පිනට හම්බ වෙච්ච අගමැති. ඒ නිසා දැන් රට බංකොලොත් කරපු ටීම් එකේ එක්කෙනයි, රට බංකොලොත් කරපු ටීම් එක අය බේරගන්න ආපු කෙනයි, දෙන්නම දැන් එකම ටීම් එකට ඇවිල්ලා තියෙනවා. එක්කෙනෙක් පරාද වෙච්ච ගාන 30 වතාවයි, අගමැති ධූරය 6 වතාවයි, පිනට ගත්ත ජනාධිපති ධූරය 1 වතාවයි. අවසන් ඡන්දය ප්‍රතිඵලය 0.00යි, ඡන්ද ලක්ෂ 3යි. බලමු මේ ප්‍රතිඵලය. අගමැති දිනේෂ් මහින්දලගෙන් ගැලවෙයි. සහය රනිල්ට, සුජිත් තේවාචූලිගේ සහ කඩුවෙල බුද්ධික කුමාරසිරිගේ වාර්තාවක සහ හෝමාගම ප්‍රියන්ත ජයලත් වාර්තා කරන්නේ. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ තීරණයකට පැමිණ තිබෙන බව තමයි මේ වාර්තාවේ සටහන් කර තිබෙන්නේ. මේ ලංකාදීපුව පතේම වාර්තාවක සඳහන් කරනවා.